ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය වේදීන් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැතුණා. පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජිතයි. එම තේරීම් කාරක සභාව ලබන වසරේ ජූලි මාසයේ වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. රටේ බහුතරයේ පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් දේශපාලන වෙනසක් ඇති කළ යුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩුකර ජනසභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂිතයි. දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩිනමින් මනාප නැති ලයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් සමග මැතිවරණයකට යා යුතු බව දැනුම් දුන්නා. මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. රටේ දේශපාලන පක්ෂවල තරුණ පිරිස් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුත් සංවිධාන නැති බවද කියා සිටියා. දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව සමාජිකින් බඳවා ගැනීමට මෙන්ම මධ්‍යම කාරක සභාවට සමාජිකින් තෝරා ගැනීම වැනි කරුණු පිළිබඳ වෙනම නීතියක් ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අද අලුත් සංකල්පයක් අපි පිළිගත්තා. ආණ්ඩුවේ නෙමෙයි හිටපු කථානායක කරු ජයසූරිය මහත්තුමා හා කණ්ඩායමක් ජනසභා ක්‍රමයේ ඉදිරිපත් කළා තියෙනවා. හැම ඡන්දපොලකම ඒ ගමේ තියෙන පොදු සංවිධාන එකතු කළා. දේශපාලන සංවිධාන නෙමෙයි ඒ කොමිටියකින් ඒ වැඩ කටයුතු කරන්නේ. ඒවට තමයි ජනසභා කියන්නේ. ඒ නිසා මේ ජනසභා වැඩසටහන අපි ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. ජනසභා ක්‍රියාත්මක කරනකොට ප්‍රාදේශ සභා එක්ක සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. ප්‍රාදේශ සභාවලට ජනසභා ඉවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ වැඩ කටයුත්ත. එහෙනම් අපිට මේ ගැන ක්‍රමයේ ගැන හිතන්න තියෙනවා සම්පූර්ණයෙන්. ඒ දැනට ඒ සියල්ලම අපිට වෙනස් කරන්න බෑ. ඒත් එක කාරණයක් තියෙනවා. ගිය සැරේ අපි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 4000 ඉඳන් 8000 කරා. රට ඉල්ලුවේ නැහැ. පක්ෂ නායකයන් එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරා. එහෙනම් අපිට දැන් තියෙන ඊළඟ ඡන්දෙට ඉස්සෙල්ලා මේ 8000 4000 බවට අඩු කරන්න කියලා මම කියන්න කැමතියි. පාර්ලිමේන්තුවේ ඒ නීති සංශෝධනය කළා. මේක 4000ට අඩු කරන්න තියෙනවා. දැන් මේ මනාප්‍රකමේ තවදුරටත් මේ රටේ තියෙන දේශපාලනයන් අතර මන්ත්‍රීවරු අතර දූෂණයට ප්‍රධානම හේතුව මනාප්‍රකමය. ඉතින් අපි අලුත් ඡන්ද ක්‍රමයක් හිතන්න ඕනේ. ඒක සකස් කරන්න ඕනේ. එකක් තියෙන්නේ මනාප නැති ලයිස්තු ක්‍රමයක් 78 ගෙනාවාගේ, නැත්නම් මිශ්‍ර ක්‍රමයක්, කේවල ක්‍රමයයි අනුපාත ක්‍රමයයි. මේ දෙකෙන් එකක් ගැන අපි සාකච්ඡා කරලා තීරණ ගන්න ඕනේ. එන ඡන්දෙට ඉස්සෙල්ලා තීරණ අරගෙන එන ඡන්දේ අලුත් ක්‍රමය යටතේ තියෙන්න ඕනේ. අලුත් ආර්ථිකයක් සමග අලුත් ආකල්ප තිබිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මන්ත්‍රීවරුන් විනය කඩ කර තිබේ නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය වඩාත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙන් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කියා සිටියා. පාර්ලිමේන්තුව එය අනුමත කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. දේශපාලන පක්ෂ අරගලවලට සම්බන්ධ වුවද අරගලය දේශපාලන පක්ෂවලට හේතු වී නැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. මේ රටේ ජනතාවෙන් බහුතරය අපේ අද තියෙන දේශපාලන ක්‍රමය ප්‍රශ්න කරනවා. මේ ක්‍රමයෙන් රටට සෙතක් වෙනවද කියලා අහනවා. 2017 ඉඳන් පාර්ලිමේන්තුවේ 225ම දියවන්නවට දාන්න කියලා කිව්වා. ඇයි එහෙම කිව්වේ? පුද්ගලයන් නිසා නෙමෙයි, ඒ ක්‍රමය පිළිගත්තේ නැති නිසා. අද තියෙන ක්‍රමය ගැන බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. පිළිගැනීමක් නැහැ. ආතය කඩාවැටීම නිසා අන්තිමට මාර්තු මාසේ මේ උද්ඝෝෂණය පටන් ගත්තේ දේශපාලන පක්ෂ නෙමෙයි. දේශපාලන පක්ෂ පටන් ගත්ත පෝර ගැන උද්ඝෝෂණය කරන ජනතාව ආවේ නැහැ එතෙන්ට. ජනතාව වෙනම ඉදිරියට ගෙනිච්ච. අවාසනාවකට මැයි ජූනි වෙනකොට එක එක දේශපාලන සංවිධාන මෙතෙන්ට ඇවිල්ලා මේ ව්‍යාපාරේ තමන්ගේ අතට ගත්තා. ඒ අය සමග ප්‍රචණ්ඩත්වයක් ආවා. ප්‍රචණ්ඩත්වයක රටේ ආණ්ඩු බලය අරගන්ට ක්‍රියා කළා. මේ කණ්ඩායම නිසා එදා ගෙනිච්ච අරගලය කඩා වැටුණා. ඒ දැන් තාම කියන්නේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න උවමනයි කියලා. ප්‍රචණ්ඩත්වයට කවුරුවත් කැමති නැහැ.
මේ ආකල්පය අපි වෙනස් කරන්න ඕනේ. මේ ආකල්පය වෙනස් කළා තමයි ඉදිරියට යන්නේ. ජනතාව ඒකයි බලාපොරොත්තු වෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂ ක්‍රමේත් එක එක කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. මම ජනාධිපති වුණේ විශේෂයෙන්ම ඒක රහසක් නෙමෙයි. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. සුළුතරයක් ගියා වෙනත් අපේක්ෂයන් ඡන්දෙ දෙන්න. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඡන්දෙ දුන්නා. සජ්ජවෙත් ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරුත් මට ඡන්දෙ දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම ඒ ඡන්ද ලැබුණා. මමත් බලන්නේ අපේ මේ පටු පක්ෂ ભેදයෙන් තොරව ජනතාවට උමනා කරුණු මොකද්ද කියලා පෙන්වලා දෙන්න. වෘත්තීය වේදින් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග සුහද කතා බහකට නිරත වුණා.